කොප්පිය දාගත්තා නම් තමයි හොඳ. දාගන්න හොඳයි. දාගන්න මචං. කොප්පිය ලයිට් එක. ඊයේ වැඩ කරගෙන ගිහිල්ලා මචං කොප්පිය නැතුව. ෆිල්ම් එක බලන වැඩේට. ආ පොඩ්ඩක් පහ වුණා නම් මේ මාස්ක්ගේ ඇස් දෙක පොක් වෙනවා. තව පොඩ්ඩක්. අන්න ඒක නන. ඒක නන. අද අපිත් එක්ක ඉන්නවා දකුණෙන් ආපු කවිකාරයෙක් කියලා කිව්වොත් වඩා නිවැරදි මං හිතන්නේ. මොකද අතීත කාමය තෝරාගත් පුති 2010 අවුරුද්දේ, අතීත කාමයේ 2001 අවුරුද්දේ සීමා සහිත පවුල සහ සමාගම කාව්‍ය සංග්‍රහය 2013. දැන් මේ වෙනකොට අලුත් පොතක් කියලා තියෙනවා. මොකද්ද බන්දුල අලුත් පොතේ නම? සිනහ වග්ග. මේ එතකොට මේ දැන් අපි හුඟක් වෙලාවට දකිනවා මේ කවිකාරයෝ කවියෙන් පටන් අරන් කවිය අත්තරලා කෙටි කතා වලට, නව කතා වලට, ගීත රචනා වලට පය ගහනවා, සංක්‍රාන්ති වෙනවා. නමුත් ප්‍රියංකාර්ගේ බන්දුල ජයවීර තාමත් අපි ගාව ඉන්නවා කවියෙක් විදිහට. ඇයි අනික ශානර වලට අත තියන්න උත්සාහ නොකළේ? මොකද කියලා මම ඇහුවොත් ඔයාලට උත්තරයක් එහෙම ඕනේ කියලා හිතුන්නේ නැහැ. එදෙන මං එහෙම තරේම මේ කවිම ලියමින් ඉන්නවා කියලා නෑ. එහෙම හිතාගෙන නැහැ. නමුත් සමහර ඉල්ලීම් අනුව තමාර මේ කෙටි කතා ලියල් තියෙනවා, ඊළඟට ගීත ලියල් තියෙනවා. ඒ එක මට ඕනවට නෙමෙයි වෙන වෙයි. දැන් ඇයි දැන් සමහරු කොච්චර කවි ලියනගේ සිද්දුවල් ලියන්නක වගේ කියලා වද කළා මේ එහෙම අර එහෙම ලියල් දීපුවා තියෙනවා. නමුත් මට ඒක එහෙම මේ සෙට් නෑ වගේ එකක් තාම දැනෙනවා. එහෙම විරෝධයක් නෑ. දැන් ලියන්නෙම නෑ කියලා තරේම ඒක එන්න. නමුත් මේක මට පුරුදු වැඩේ මේකයි කියලා හිතෙනවා. ඉතින් අර පුරුදු වැඩේ කරන එක ලේසියිනේ. ඩාරක් දෙන්නේ අරක මං කියන්නේ මගේ එක මගේ වැඩි එක මේ වගේ එකක් මට දැනෙනවා. හැබැයි ticket විරෝධයක් හෝ එහෙම රේම මේක බදාගෙන ඉන්නවා එහෙම හිතුත් නැහැ. ඔයගේ මේ සිනහවග්ගට කලින් ආපු කවි පොත උඩකඩේ යටකඩේ නෑ කලින් නෑ යටකඩේ උඩකඩේත් මේ ඒ අතර එකක් ඔතන අතහැරලා තියෙනවා. මේ එදා වේල කියලා පස්සිනිකාවේ සංක ඒක දේශපාලනික කවි කියලා ආවේ 2015. ඒකේ දේශපාලනික මොදියාස් කියන්නේ වැඩිපුර දේශපාලනික කල් තියෙන දෙකේ කොමහරන් දේශපාලනිකයි තමයි. නමුත් අතන එතන දේශපාලනික කරුණු අරබයාමගින් ලියවිච්ච කවි වැඩිපුර තියෙනවා ඒකේ. එහෙම නැතුව අමුවෙන්ම දේශපාලනිකන එහෙම වෙන කවිත් ඒකේ තියෙන අනුතර එක නම් කරේ එහෙමයි. එතකොට ඔයා මේකේ යටකඩේ උඩගෙදර පොත්තේ ඔයා වරහන් ඇතුලේ දෙනවා මාක්ස් ජීවමානයි කියලා. දැන් ඇඳගෙන ඉන්න ෂර්ට් එකත් මාක්ස් කියන අපිට. ඔව් අයියේ. ඔව් ඒ කියන්නේ ඔක දැන් මේ කොහොම කවියක් කියුවා. ඒ කියන්නේ ඒක මාක්සියමානයි කියලාම දමනවා වත්තක නෑ. එහෙම කවියක් කියන මේ ඒ නමින් කවියක් නැතුණත් ඔක කියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් දන්න මාක්ස්වාදී දේශපාලන දර්ශනය කියන එකක් නේ මේ. ඒ කියන්නේ පද්දනම ආර්ථිකය ඊට පස්සේ සංස්කෘතික ජීවිතයේ අනිත් මේ ඒවා තියෙන්නේ මතු මහල අරක පදනම. දැන් ඒ කියන්නේ මාක්ස්වාදී ආර්ථික ඥානන්නේ කියන දෙයක්නේ. එතකොට මට එහෙම කවියක් ලියුණා. ඒක ඒ කවියේ නම මං හිතන්නේ පසන්නිවස වගේ මට මතක. මේ ඉතින් අපි දැන් ඔය පාර යනකොට දකින්න නිතරම මේ ගම්බද ඒක වැඩි. ඒ කියන්නේ මිනිස්සු මොන හරි කරලා කල්ලි හොයාගෙන හදවෙනවා තට්ටු දෙකේ බිල්ඩින් එක. යට තට්ටුවේ සිල්ලර කඩයක් ඔක හරි දාගන්නවා. සිල්ලර කඩයක් හො වෙන යා ගියා. එතකොට උඩ ඒගොල්ලෝ ජීවත් වෙනවා. දිරින්ද දරුවෝ එක ජීවත් වෙනවා. දැන් එතකොට අර අපි කියන මාක්ස්වාදී න්‍යාය හඳුනලා පෙන්නන එක ප්‍රායෝගික තැනක් තමයි යටකඩේ උඩගෙද. එතකොට දැන් ඔය නම දාන්න එකත් දැන් ඇත්තටම ඔය මේ කයිපුතර දාන්න හිට නම තමයි මාක්ස් ජීවමානයි කියලා. අර අදහස ඔළුවේ තියාගෙන කයිපුතේ නම මාක්ස් ජීවමානයි කියලා. ඊට පස්සේ මගේ ලොකට කවරේ හදන්න මං බාර්ඩිලා තිබුණේ මේ ආර්යවංශ දම්මගේ කියලා නාට්‍ය ශිල්පියක කවියෙකුත් එයා. එයාට මම බාර දුන්නා මෙහෙම තැනක ෆොටෝ එකක් කරන් දෙන්න කියලා. يعني යක්ක කඩේ උඩගෙදර තියෙන එකක් තමයි මේ කවරේට එන්න ඕනේ. එතකොට දැන් එයා ඔය ඒ වැනි ගයක් හොයමින් මහන්සි වෙන අතරේ එයා හැමකක් හොයාගෙන ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ එයා කිව්වා
මචං මේකේ නම මේ ඔය යටකඩේ උඩ ගෙදර කියලා දාමු ඒක ඊට වැඩිය හොඳයි නේ කියලා. ඊට පස්සේ දැන් ඒ අදහස අනුව ඒකක් දැම්ම අර මගේ හිතේ නමත් මං යටින් වරහන් ඇතුත් දැම්. එහෙමයි ඒක උනේ. කොහොමනක් ඔය මාක්ස්වාදීෙක් විදිහට හඳුන්වන්නට ඔයා කැමති? ඔය මාක්ස්වාදීෙක්. ඔව් ඒක වැරදන්නේ. එහෙම මේ ඒ කියන්නේ ගල්වේලා නෙමෙයි. ඒ කියන්නේ දැන් මාක්ස් මාක්ස් වාදයේ ඒ කියන්නේ ලෝකෙට ඉතිහාසයක් වෙනකොට මුළු ලෝකයයි අද ලෝකයේ ඇතරේ යම් යාස්තමක ලෝක ඉස්සරහට යනනේ. ඒකෝර දැන් බොහෝ කීට කියන දේක් තමයි මාක්ස් කියපු දේවල් ඇත්ත. ඒත් මාක්ස් කිය කම් කරුවයි මාක්ස් කියපු ස්වරූපෙන් නෑ කියන්නේ. ඒ කියන්නේ ආරුගිය අපි අතිනින්ද යන්නේ. ඒ කියන්නේ එක වෙන විදිහකට ඉන්නවා. නමුත් දැන් මේ එක යම් තරමක නිකන් අර මේ මේ කාලයත් එක්ක ආපු මේ දැන් දිනුයි කියන එකත් එක්ක ඒ ස්වරූප වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අර මූලික ඒ කියන්නේ ඒකට අදාළ න්‍යාය වෙනසක් වෙලා නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒක මේ ක්‍රියාත්මක වෙන වැඩ කරන ස්වරූපය මේ එකයි. කියන්නේ ස්වරූපය විතරක් වෙනස් වෙලා තියෙන්නේ. කියන්නේ තමහත් දැන් අද දැන් ඒ කියපු කම් කරුවා මේ බොහෝ අපහසුතා මැද්දේ ඉන්නේ. දැන් මාක්ස්ගේ ඉඳපු යුරෝපයේ කම් කරුවා. දැන් මෙහෙ දැන් මෙහෙ දොස්තර කෙනෙකුට කම් කරුවා කියලා ගහන්නත් වෙනවනේ අපිට. කියන්නේ කම් කරුවා කියන තමන්ගේ ශ්‍රමය මේ මුදලට විකුණන එකනේ. ඒක තමයි තමයි බහුතරයක් ඉන්නේ. අම්මා අප්පගේ දේපල මත ජීවත් වෙන අය අඩුයිනේ. වැඩියෙන් ඉන්නේ කම් කරුවා. ඒ අර්ථයක් කිම අර මේ දැන් ලංකාවේ ටිකක් එහෙම ලොකු කටුබක් ලැබෙන කම් කරුවෙක් ටිකොත් ඒ මනුස්සයා තරහයි. නමුත් මේ කතන්දරේ එන ස්වරූපයකින් නමුත් මූලික හරය වෙනසක් නැතුව තියෙනවා. ඔක කියද්දි මට මතක් වෙනා මේ ජර්නලිස්ට් කියන වචනේ ඉංග්‍රීසියෙන් තෝරලා තියෙන්නේ කුලියට පත්තරවලට ලියන්න කියන එක. ඒක තමයි කොහොමද දැන් තවලා තියෙන්නේ. හරි. එතකොට මාක්ස්වාදියෙක් සාමාරයෙන් ගත්තහම භෞතිකවාදියෙකුත් වෙනවා. එතකොට ඔයා භෞතිකවාදියෙක්ද? එහෙමමම නෑ. අර්ධකින් කරන්නේ නැහැ. මොකද සමහර දැන් ඒ ඊට අමතරව මම දැන් ලංකාවේ ජීවත් වෙන මිනිස්සෙක්නේ. ඒකෝ මම පුළුවන් තරම් ඔය ඒ එහෙම උත්සාහ කරනවා එහෙම ඉන්න සමහර විට මට දැන් සමහර අවස්ථා තියෙනවා දැන් මෙහෙම ඒ කියන්නේ දැන් දැඩිසේ ආගම අදහගෙන එහෙම ඉන්නේ නැහැ. නමුත් දැන් මම පන්සල් යන්නේ නැත්නම් මම පන්සල් යනවා හැබැයි පන්සල් ගියර මම වඳින්නේ නැහැ. වඳින්නේ එහෙම ඕනේ කියලා එකක් නැහැ. දැන් ඉදර අනිත් යනකොට පන්සල් යනවා. ඒ සමහර තැන්වල මෙහෙම එකක් තියෙනවා. ඒක හදනකොටම හදන්නේ 500ක් කියන්නේ දැන් නම් ඒක අඩුයි. මේ දැන් ගියා මෙතන මිනිස්සුන්ට ටිකක් මේ නිෂ්කලංකයි හිතනිය ඒ කියන්නේ හිතට පොඩ්ඩක් සැහැල්ලුවක් දෙනවා. යන්නෙත් එහෙම එකක් හිතාගෙන නේ අනිත් චාදර වලින් ගියා මෙතන හිත සැහැල්ලුවෙන් තියාගන්න කියලා. දැන් එහෙම සමහර තැන් තියෙනවා. දැන් මාතර බෝධි එහෙම තන මට එහෙම ලොකු එහම අන්ධ භක්තියක් විශ්වාසයක් නැහැ. එතන ගිහිල්ලා නිකන් වඳින්න නේ නිකන් ඔහේ ඉන්න ආසක්. ඒ කියන්නේ ඒක භෞතිකවාදීද විඥානවාදීද මොකද්ද මන් දන්නේ නැහැ. يعني ගාරණි දේවල් අමතක කරලා මිනිස්සුන්ට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒක ඉතින් ඒක සමාජයට හොඳ පුතක් කියනකොටත් ඒ මානසිකත්වයක් වෙන්න පුළුවන්. මේ ඒතෝ එහෙම වාදියෙක් කියලා ලොක්කුවටම එහෙම මිතන නිකන් අර දැඩි නිකන් ඇක්ටර් මාක්ස් වාදියෙක් එහෙම එකක් නැහැ. ඒක තියරි එකට අනුව හැසිර. ඒ කියන්නේ ඒක න්‍යායකට අනුව හැසිරනවා කියලා එකක් නැහැ. නමුත් අර විශ්වාස කරන්නේ හරි කියලා හිතන දෙයක් තියෙනවා. ඒකට අනුව හැසිරෙන්න පුළුවන් තරම් උත්සාහ ගන්නවා. ඒකේ හැම හැරින් තියෙනවා ඒක මිනිස්සෙක්. එතකොට මම මෙහෙම අහන්න හේතුනේ මේ ඔයාගේ යටකඩේ උඩගෙදර පොතේ කවියක් තියෙන තනිහන් කවි කියලා. ඔව්. ඒකේ තියෙන එකක් තමයි දිදස තමයි මහ පොළවේ මේ මෙතන කියලා එකක් ඔයා යොදනවා. ඊට පස්සේ ඔයාගේ අලුත් කවි පොතේ තියෙනවා සිනා වර්ගයේ දිව්‍ය ලෝකයේ දොර කියලා කවියක්. එතකොට ඔව් මම දැන් එහෙම අහුවේ දැන් අපි මාක්ස්වාදීෙක් භෞතිකවාදීෙක් විදිහට මේ තිරසක් දිව්‍ය ලෝකයක් ගැන ඔයා කිව්වහම මට කුතුහලයක් ඇති වුණා. ඇයි මේ මාක්ස් ඉන්න චේන් ටී-ෂර්ට් අඳින එතකොට ඔප්පියක් දාගෙන ඉන්න මම දකින්න විප්ලවවාදියා මේ ඇයි මේ වචන පාවිච්චි කරන්නේ කියලා මට හිතුණා. මේ එහෙම විශ්වාසයක් ඔය දිදස ගැන දිව්‍ය ලෝකය ගැන විශ්වාසයෙන් ඉන්නවද වගේ. අපිට සමහර දේවල් කියන්න මේ අලුතින් වචන හදන්න පුළුවන් සමහර වෙලාවට. සමහර වෙලාවට මේ කියන තියෙන මේ මෙතෙක් භාෂාව දිනු කරන් ආපු
ගොඩනගාපු මිනිස්සුන්ගේ වචන අපිට ගන්න වෙනවා. තවුතිසාව ඒක තියෙනවා කියලා විශ්වාසය නෙමෙයි. මං කියන්නේ ඒක ඒක තියෙන්නේ කොහෙවත් නෙමෙයි මේ අපි ඉන්න පොළොවේම තමයි කියන. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒක අපිට හදා ගන්න පුළුවන් භෞතිකව මේ අපි ඉන්න පටපිටාවේ. ආසෙවත් වෙන කොහෙවත් ලෝකෙක නෙමෙයි. මේ මම කියන්නේ මේ දැන් මෙතන කියලානේ. කොහෙවත් යන්න ඕනේ නැහැ ඒකට. වචනේ අරක ඉතින් වචනේ ඉතින් වචනේ වෙන වචනයක් අපිට හදා ගන්න පුළුවන් නම් හොඳයි. ඒක මොකද අර ඒතකොට අර භාෂාව දැන් ඒ භාෂාව පාවිච්චි කරන අයට තේරුම් යනවනේ මේ කියන්නේ මේකයි කියන්නේ. එයාටින් තමයි මේ වචනේ පාවිච්චි. එතකොට ඔයා මේ නිකන් ගේ හිසිත අපි කියන්නේ ගෘහය තුල ජීවත් වෙන ජීවිතය ගැන ආදරය ගැන මම ආපහු මේ දිව්‍ය ලෝකයේ දොර එක්ක මම මේ ආදරේ ප්‍රභේද වාගේ කතාවලදී ඔයා මේක මේ අපි දැන් මේ දකින්න මේ දේ ඔයා එතනින් එහා මොකද්ද තැනකට ගෙනියන්න තරන උත්සාහයක් තියෙනවා මම මේක නිර්වචනය කරන්න යන්නේ මම දකින්න දේ ඔයා මේකමද මේ අපි මේ දකින්න දේකමද මේකද ඇත්ත එහෙම නැත්නම් මේ අන්න ඒ වගේ ඔයා ප්‍රශ්න කිරීමක ඉන්නවා නිතරම ඔයා කවිය තුන කියලා මම කිව්වත් ඔයා මේ යෝජනාව පිළිගන්නවා ඔව් ඒක දැන් මට ලොකු මට ප්‍රශ්න මම මේ වෙන කතාවකට යන වෙනවා පැහැදිලි කරන්න මට මේ ඕ ලෙවල් පාස් වෙනකල් බයිසිකල් පදින්න ඉගෙන ගන්න බැරි වුණා. ඒ බයිසිකලේ එක මිනිස්සේ කනකර මට හරි පුදුමයි කො මේ එක රෝඩ් දෙකක් උඩ යන්නේ කොහොමද? අපේ නංගි මට කලින් බයිසිකල් පදින්න පුරුණා හරිද? එතකොට දැන් තාම සමහරට දැන් මට බයිසිකල් පදින්න පුළුවන් මොකද පදින්න පුළුවන්. මේ ඒ වුණාට මේ අර දැන් අන්න ඒ වගේ දැන් බයිසිකල් පදින්න බැරි මිනිහේ බයිසිකල් පදින්න මිනිහේ දිහා බලන්නේ දැන් මේ රෝඩ් දෙකක් උඩ යන මේක බැලන්ස් කරන්න බැටින් නැතුව මේක යන්නේ කොහොමද කියලා ජීවිතය ගැන මට එහෙම කැලලක් මට තියෙනවා ජීවිත පුරාම එක තිබුණ දැන් ප්‍රශ්නයක් නෝ තාම නිකන් අර ඒ කියන්නේ දැන් ඒක ඒ ප්‍රශ්නේ වෙන්නේ දැන් සමහර වෙලාවට මෙහෙම වෙනවා දැන් මේ ගාලුවෝ සහ නැදෑ මිත්‍රව දැන් මං ඉන්න විදිය ප්‍රශ්න කරනවා දැන් මේ මොකද්ද ඔය පිස්සුව මොකද්ද ඒතර මට දැන් අර ඒගොල්ලෝ විදිමත් සමහර දැන් අර දැන් ඕඩර් එකක් තියෙනවනේ ඉගෙනගත්තා පස්සහද නම් ගාමයි වෙයි මම එහෙම නිකන් ගඩ ගිහින් දින කන එහෙම මිනිස්සු එහෙම හමායම් කියනෝනේ දැන් මට ඒකට ලොකු හදිසියක් නෑ මට දෙන්නේ දැන් අර මේ පෙරහැරේ යන දැන් ඒකත් පෙරහැර ආශ්‍රයෙන් කෝ කියන පුළුවන් දැන් පෙරහැරේ නටල පෙරහැර යන විදිහක් ඉන්න පෙරහැර බලන විදිහක් ඉන්නෝනේ පෙරහැරේ යන අය ගන්න ආතල් එක ඔය පෙරහැර නටන්නේ උන්ට නැහනේ ඒක එහෙම දුකක් නේ ඉතින් අර පන්දම්පත් කරගෙන තේරේවා මේ ගාඩිය නාගෙන තරණ ගහනවා අලියතුන්ටත් එහෙමයි අර පාරයින් ඉඳන් අඩගොඩ කොට කහපහු බලන් ඉන්න මිනිස්සෙක් ගැන හිතන්නකෝ. මෙන්න ඊට වැඩි වෙන අතලයක් ගන්නෝනේ. ඉතින් මට කියන්නේ ජීවිතේ ගැත්ත නොම එකක් ගැ. පිරහැරේ නටන්නව බයිසිකල් පදින්න ඕනේ නැ වණ්ඩියක් ඕන. ඒක දිහා බලන් ඉන්න වගේ දැන් මට හිතිච්ච දෙයක් නේ. දැන් ඔය ඒතකොට ඒකෙන් තමයි ආවේ කියන්නේ. අනුර කියන දැන් අර ඒක හැමමද මේකමද අන්න ඒ ප්‍රශ්නේ මට දැන් තාමත් තියෙන කිවර නැහැ මේක. කවියනොත් දිගින් දිගට මගේ අතින් ඒක ලියවෙනවත් වෙන්න පුළුවන්. එතකොට දැන් ආරංචි වගේ පෞද්ගලික සම්නිවේදන පෞද්ගලික වශයෙන් ඒ කියන්නේ දකිමින් එක පැත්තකින් කලකිරීමක් මේ තියෙන සමාජය ගැන කලකිරීමක් මම කියන්නේ මේ යන සිස්ටම් එක ගැන ඔයා මේක එක එකඟ නැහැ ඊට පස්සේ පොඩි ඒත් එක්කම ඔයා මේ මේක තුල මේක මෙහෙම්මම පවතින්න ඕන කියලා ඔයා විශ්වාස කරන්නේත් නැහැ සහ මේක වෙනස් කරන්න පුළුවන් මිට වැඩි හොඳ දෙයක් ඉස්සරහට එනවා කියන බලාපොරොත්තුවකුත් ඔය කවිය තුළ තියෙනවා කියලා මම යෝජනා කරුවොත් ඔයා මොකද කියන්නේ ඔව් ඒක තමයි ඒක ඉන්නේ අර අපි යම් යම් කාලවල පපාන වල සිදු කරපු දේශපාලන දර්ශන සහ ඒක නම් දේශපාලන ක්‍රියාකාරීත්ව වෙන වල හිටියනේ තාමත් පක්ෂයකට කෙලින්ම කොටුනොත් තාමත් එහෙම ඉන්නවා එතකොට ඒකෙන් එන එකක් තමයි අර මිට වැඩි හොඳ එකක් පිළිබඳව ඒක හිණයක් වගේ අපිට හදාම තියෙනවනේ හදාම තියෙනවා තාමත් තියෙනවා එකෙනෙ එක මං හිතන්නේ මරණ කල ඉවර වෙන කල නැහැ. එතකොට ඔය ඒක ලියන දෙයට බලපානවා. මේකේ පොඩි හරි නිකන් අර ඕකාරියව නිකන් අර මොකද්ද මේ ඒක මන් දන්නේ කියන එක හරිද අර කැටපෝල් කතාව මැක්ටයි කතාව ඒක නරේ ඒක මොක හරි අර චවුමක් ගිහිල්ලා කොහම හරි අර ඒ කියන්නේ මේක කොහෙන් හරි ගිහිල්ලා දැන් මේ අපේ යාළුවෙක් හිටියා අපි යාර නම දාලා තිබ්බ කැටපෝල් කියන කැටපෝල් කියන එක ඔය කතාව දන්නවා මං හිතන්නේ. මේ එතකොට ඒ කියන්නේ රබර් පටියකින් කරන්නේ යාට තියෙන කැටබෝල් පිස්සුවක්. යාට මොනක් හේතුවත් අන්තිම කැටබෝල් හදන තැනින් තමයි මිනිස්සු ඉවරන්නේ. ඒ වගේ අපේ අලුත් ටික එයා කතා කරනවා මේ පිස්සුව පිටත් කියන ටික. ඒ කියන්නේ කොහොම කතා කරලා මිනිහා අන්තිමට ඩිස්ප්ලේ කරන තැන තමයි ඉන්නේ. දැන් ඒක සමහර ඒ ලෙඩේ හදනම ටිකක් ඇතුළේ ලෙඩක් නෙමෙයි ඒක.
එහෙම හිතන්න ගත්තම ඉතින් ජීවිත කාලයක් සමහරට දෙවිලයන් එහෙම තමයි කරන්න යන්නේ. ඔයා මේ මේ ඒත් එක්කම ඔයා මේ මේ සමහර වෙලාවට ඔයාගේ ජීවිතය ගැන පවා එහෙම නැත්නම් මේ අපේ දැන් ඒක ඔයාගේ ජීවිතෙම කියලා කියන්න බෑ. දැන් මම මේ කියන්නේ පොත්පතක් වගේ කවියක් ගත්තාම අපි ඔක්කොම මේ ඔයා කියනවනේ මේ බිත්ති තුනක් පසී ගියා, පොත් රාක්ක පිරී ගියා, සිත උතුරා කඳුළු සතුට පිරී ටික දවසක් ගෙවි ගියා කියලා ඔයා කියන්න කියන ගිහිල්ලා ආයෙත් පස්සේ කියනවා ටකට 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 පොත්තු රොටි ගසන ලෙසට රාක්කයක් තනමුව තනමුව අපි අනාත වූ පොත් අබනට මේ බාසුන් නැහැ එන්න හෙටම මේ ටකට 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 පොත්තු රොටි ගසන ලෙසට. ඔයා ඊට කලින් ගොඩක් කාරණා කියනවා. ඇතත් නැත්තත් රාග්ග ගෙයි පොත් මුළු මලු මලු කැඳු ගැහුණා, අයක් කරන් තව රාග්ග 10ක් 12ක් ගැහුණා. මේ ඔයා මේ මේ මමත් හිතන්නේ ඕක තමයි. මම කියන්නකෝ ඇයි ඔයා එහෙම කවිය ලිව්වේ කියලා. නෑ ඇත්තටම එහෙම කියන්නේ ඒක නම් නෙමෙයි. ඇත්තටම කියන්නේ ඔක පොදු පොදු කරලා කියන්නේ උත්සාහ කරේ. ඔක ඇත්තටම පෞද්ගලික අත්දැකීමක්. කියන්නේ එහෙමනේ. පොත් ගන්න කෙනාත් නැහැ. නමුත් මේ ඉඩක් නැහැ. එතකොට මේ ප්‍රශ්නේ ඕකනේ දැන් උඩ පොකට උත්තරයක් හොයනකොට තමයි අර කැලල ආවේ. මේ ඊළාට අර ඔය අර දැන් බඩු වැඩ දෙම් එකක් තියෙනවනේ. ඒ කියන්නේ ශබ්දපද්ද එක්ක. එතකොට දැන් මට ඒකට පොඩි තාලයක් ඕනලා තමයි. මම පොත් රොඩි කියලා දැන් උතන මේ පොත් රොඩි ගන්නවත් ඉතින් ඒක නෑ. ඒක රිද්දි කරන්නේ ඒ කියන්නේ. එතකොට මේක මේ ඒ කියන්නේ ඕක ඉදින් මේ ඇත්තම කතාවක් තමයි. ඔයා සයනය ගැන කොටස් දෙකකට කවි දෙකක් මේ පොතේ ලියනවා. ඔව්. සයන 1 සහ 2. ඔව්. මම ඔකෝ ඉස්සෙල්ලා මට මතකයි අපේ සුදත් ගාමිණී බණ්ඩාර අර දින පොතක ලියු කවි වගේ එකක් මේ වගේ ආකෘතියක් භාවිතා කරලා තිබුණා. ඔව්. ඒකේ එක පළවෙනි සයනේ පටන් ගන්න සයනේ යන ඔබම පදා වැළඳ නිති නිදී යන අවදිව මුළු රැයම ගෙවන තනකුත් නව බලාපොරොත්තුෙන් මා අවදිව ඔබ නිදී යන අට දුක දෙන ඔබ අවදිව මා නිදී යන විට ඒ දුක ඔබද විඳින්න කියලා එහෙම කොටසක් තියෙනවා. එතකොට දෙවෙනි කවියට ගියොත් ඔයා එක පටන් ගන්නේ ඔබෙන් දුරුව දුරත දුර ඔබෙන් දුරව දුරව නැතත් ගෙයින් ඈතක රෝහල් කොරිඩෝවේ ඇඳක කොටු වී දුකම බලඳන රමණය දුර මරණය ළඟ හුස්ම ගන්න හුස්ම හෙලන සයන දෙක. ඔව්. දැන් ප්‍රශ්න මොකද්ද? ප්‍රශ්නේ ඔයා සයන දෙකක් ගැන කවි දෙකක් දෙවිදිහකට ලියන්නේ. ඔයාට තිබුණා මම යෝජනා කරනවා නෙමෙයි. සයනේ ළඟ සයනේ ගැන කවි දෙකක් ලියලා සයන දෙකක් ගැන ලියලා සයන දෙක එක ළඟම තිබ්බ එකේ ඔයා බලාපොරොත්තුනේ මොකද්ද? සහ මේ නෑ ඒක දැන් සයන කවිය දැන් පළවෙනි එක නම් ඒ දැන් ඔය එක තියෙන අර එකට ඉඳලා ටිකනිකා හම්මු මේ ප්‍රශ්නයක් නෑ ඔය තියෙන්නේ පළවෙනි එකේ. ඒක ඉස්තර ගන්න ඕනේ ඒක තියෙන්නේ. ඒතකොට දෙවෙනි එක ඇත්තටම උනේ දැන් දැන් ඔක දෙවෙනි කවිය කියවල මගේ යාළුවෙක් හොඳටම කලබල වෙලා කෝල් කරා. වා වා ඇඩ්මිට් වුණාද කියලා. ඊට පස්සේ මම විතරම මේ නිදිමරන එක හැරලා ඇස්වෙන් දිසා හැරිලා නිකන් නියුමෝනියා ගන්නට ඇවිල්ලා හිටියේ. මම ගෙදර ඉඳන් බෙහෙත් දීවි ඉන්නකොට මට නිකන් මේ අර නිකන් පරිකල්පනය කරලා ලියපු එකක් තමයි. ඉතර ඇත්තටම හිටියේ. නමුත් ඒ ලියපු එක සර වැඩි ගමට ඒ යාළුව ඇහුවම ඇඩ්මිට් වුණාද මොකක්ද වුනේ මොකද? ඒ කියන්නේ මට ඒකත් හැබැයි කියන්නේ අර ලෙඩුණත් සතුටක් දෙනව මොකක්ද ගන්නවද? මේක හරියට ලියවිලා තියෙනවා. ඒක ළඟ උනේ දැන් එහෙම නිකන් තාමත් අනේ මේක ඒ ලියපු පිළිවෙලට මේ දාපු එකක් ඉච්ච නැතුව ඒ කියන්නේ ලොකු හේතුවන්නේ එක සවනයක් එක වෙන එක ආකාරයක් වෙනවා තව සවනයක් තව ආකාරයක් වෙන්න පුළුවන්. අර ඒකේ පොඩි මේ තියෙනවා පොඩි මේ මොකක්ද ඒකට කියන්නේ ප්‍රාසේද මම කියන්නේ
ගතියක් තියෙනවා නේද? ඒක එකලකට ආපු එකෙන් මේ හොඳකුත් තියෙනවා. එතකොට මේ මේ ඔයා මේ මේ පොත් වල කවි පත්තර පොත් වගේම මේ Facebook කවිය. ඒ කවියා තුල මම දකිනවා මෑත කාලේදී ඔයා පොඩි කම්පාවක් ඉන්නවා. ඔයා මේ කවියෙක් වගේම මේ ඔය ටී-ෂර්ට් එක ඔය තොප්පිය එක ඕනම හද්දික් කරාවක පොතක් වලට වැඩුමක් තිබුණොත් මොකක් හරි කලා අටමගලයක් ඕනක් තියෙන තැනක නිතර දක්නට ලැබුණු පුද්ගලයෙක්. සමහරවිට ඔයා මහරය දැන් අපි නම් කාලා බීලා මේ මේ විනෝද වෙලා පහුවෙදා යන තැන්වල ඔයා ඒවට සෙට් වෙන්නෙත් නැහැ. ඔයා වැඩේට සහභාගී වුණා වැඩේ ඔයාගේ කොටස මොකක් හරි කෙරුවා ඔයා යන්න යන જાතියේ කවියෙක් හෙටියට තමයි මම ඔයාව මේ මේ තේරුම් ගන්න. දිසියෙන් නරයි මම. ඒ කියන්නේ අයිට පහුද වැඩියන් කියන. යනවා. එතකොට දැන් ඔය වැත කාලෙදී මම දැකලා තියෙනවා ඔයාට එහෙම වෙන්න බැරිවීම ගැන දුකකින් ඔයා පෙළනවා කියලා. එහෙම මම යෝජනා කළොත් ඔයාක පිළිගන්නවද? ඔව් ඒක නේ. ඒ කියන්නේ මේ රටේම ආපු ආර්ථික ගර්භයේ දැන් අපි ජනරෝ දැන් 2000 කොවිඩ් ප්‍රසංගතයේ සහ එයා අසන්නේ මාපු ආර්ථික අර්බුදයේ ටිකක් පුදු කවුරුන් හඳුනනේ. එතකොට දැන් අපිට හිතෙනවා දැන් අප දැන් මේ දවස්වල අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ උරුදේ හිතා ගන්න බැහැ. ඒ කියන්නේ දැන් මේ තමට ඉස්සරහම ආව විහිළු කරනවා දැන් මේ ඒ කියන්නේ ඒ කාලේ ඔය පුතේින් කඩකින් කඩේ ගන්න පුළුවන් නේ. ඔකට යන්න බඳ ඒ ගිහිල්ලා ලබන දේ ගැන මට මම වෙනම මම කියන්නේ ලියල් තියෙනවා. ඒ කියන්නේ ඒක මේ ඒක සල්ලි වියදම් කරලා හො ගන්න බැරි දෙයක් කියලා තියෙනවා. ඒ කියන්නේ එතකොට දැන් ඒවටත් තහංචි කියන්නේ ඒවට බාධක ආවේ අතර මේ ආර්ථික තත්ත්වය. ඒ කියන්නේ ඒක දැන් අපි සාමාන්‍ය මාසික වැඩතුන් එහෙම ඒ කියන්නේ එහෙම අමාරු වෙන ජීවිත වෙන මිනිස්සුනේ. එතකොට එතකොට ඒකට එහෙන එහෙනයක් හදන වගේ එකක් වුණා මේ කඩා වැටුණු මහා ආර්ථික අර්බුදේ. ඉතින් අර ඒක එක්ක දැන් අය අර අර ගමන් බිමන් ඇත්තටම සීමා වුණා. නමුත් දැන් ඒ තමාරුවෙන් රෙන්නම් බැරි ඒකට කොහොම හරි යනවා. කොහොම ඒ කියන්නේ සමහරට දැන් යන්න බස් කුලිය දිනව එන්න නැහැ. ඒ ගියාම මොකක් හරි වේවි කියලා මේ හිතාගෙන. ඉතින් ඇත්තටම වුණා. මොකද ඒ කියන්නේ ඒ යන්න තැන් වල මේ ගාලු අඩු පාඩු ගන්න නැහැ. උන්ට කිව්වේ එහෙම ඒගොල්ලන්ට කිව්වම මම ආවේ එහෙමයි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒතර ආපහු වෙන බස් කුලියක් දෙනවා. ඒ කියන්නේ එහෙම හම්බ කරලා දිනවනේ එහෙම යාළුවෝ කියන්නේ. එහෙම වෙනවට එහෙම කරන්න හිතාමත නෙමෙයි. යාළුවන්ට අපිය දැනෙන විදිය අපිට යාළුවන් දැනෙන විදිය. ඉතින් ඒක නිසා සමහරට මේ ඊළඟට වෙන්නේ මොකක්ද කියලා හිතන්නේ නැතුව යන ගමන යනවා. දැන් පහුගිය දවස්වල ඉම්රාන් කීරිතේක පුතරක ටික ගියා. ඒකම මම කොළඹට ගිහිල්ලා කොළඹදී ජනකමාවයාගේ වාහනේ නැක් ගත්තා. මං කිව්වේ මං නවතින්න නැත්නම් දුන් ගන්න ආවේ ඕන වෙන දෙයක් ඕන එකකට මං අන්තිමට ඉම්රාන් ලගේ ඊට පස්සේ අන්තිමට එක්ක ගියා. ඊට පස්සේ ආයි ඒ වාහනේම කොළඹට ආවා. කොළඹ මාතර බස් එකේ ගෙනකම උදේ 2:30 තුනද මාතරින් බහිනකොට ඊට පොද වැට්ටක් ගියා. ඉතින් මේ මේ අර ඒක පුරුදුය කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි කමකට ඉතින් අපි ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන් මේ කවුවත් කරන්න ඕනේ කියලා ගන්න අපිට පුළුවන් වෙලාවට අපි ඉඳන් කරලා ඒ වැඩේ කරනවා. ඉතින් අපි දරා ගන්න කවුරු හරි ඉන්නවයි කියලා හිතන වෙලාවට අර මොහොතේ ඒතර නොහිතනනම් ඒක ලොකු ප්‍රශ්නේ. ඒක දරා ගන්න අමාරුයි. ටිටි මාගෙත් එහෙමයි. මොකද ටිටි මාලා විතර ඒ වැඩේ ඉන්නේ. ඉතින් ඒක ගියේ ඒක සෑහෙන මේ වටනයි කියලා හිතුවේ එතෙන්ට ගියාම ඇත්තට නෝනවා නම් මොන මොඩඩ ටික ඒක මම වචන වලින් කියන්න බෑ. අපි වගේ මිනිස්සු හමු වීමේ සතුට, අපේ මිතුරන් දැකීමේ සතුට, මම කියන්නේ පොතක් දොරට වැළඳුමක් කියලා කියන්නේ මේ පොතක් එලි දක්වනවා, මේ දේශනයක් පවත්වනවා. නෑ නෑ නෑ. අපි අහගෙන ඉන්නවා. නෑ නෑ. ඊට එහා ඒක නිමිත්ත විතරයි. ඒ වටා එකතු වෙන ගොඩක් දේවල් මේක ඔබත් දැකලා තියෙනවා. කවුරුත් අද්දගල දෙනවා. ගොඩක් යාට පුස්තකාලේ මණ්ඩලයි රජයේ ආයතනනේ. එතකොට දැන් ඔකේ දේශන අනිත් කතා බතක් කොමෙල්ල අපි තේත් බීලා ඒත් අපි ඔය කතා කර කර ඉන්නවා. දැන් ගෙදර යන එකත් අමතක නැහැ. අන්තිමට අරගේ මිනිස්සු ලයිට් ඔෆ් කරනවා. මහත්ය දැන් ඒ මිනිස්සු ගෙදර යන්නේ බෑ. අපි දෙන්න කතා කරන්න තිබුණා. ඉතින් ලයිට් ඔෆ් කළාම එළියට බහින්න. එළියට බැලලා ආයෙ කතා කරනවා. ඒක මම හිතන්නේ ඉතින් මේ කියන්න තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් ඒක තමයි ඉතින් මේ එහෙමත් නැත්නම් ජීවිතයක් නෙමෙයිත් වගේ එකක් දැනෙනවා. කියන්නේ දාලා යෑමේ දුකක් වගේ නිකන් අපි හම්බෙච්ච අපිට දැනෙන මොහොතක් දක්වා අපි එක ඉන්නවා. ඉන්නවා අන්තිමටින් දැන් ගෙදර යන්න ඕන නිසා යනවා කොහමද නේ මේක ඉතින් ගන්නම් කියලා 10 පාරක් ඉතින් ඊපස්සේ ආයෙ හර යන්න කිව්වම ගහම තාම ගිහිල්ලා නැහනේ. ඔයා Facebook කවියෙක් විදිහට දැන් මෑත කාලේ Facebook එකේ නිතර නිතර කවි ලියන කෙනෙක්. නමුත් ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කියන මිනිස්සයා මම මුලින් අඳුනගත්තේ නම විතරයි.
නම දැනගෙන මූණු අඳුරාගත්තු මිනිස්සු කියලා මම යෝජනා කරුවත් හරි අපි පස්සේ කාලෙක තමයි මේ දැන් නම් මූණු අඳුරා ගන්න පුළුවන් Facebook එකේ මූණ පේනවනේ ඉස්සර අපි කොහේද පොත් දොරට වැඩමුකට හරි ගියපුවාම නම කිව්ව කවුද ඔයා කියලා අහලා තමයි අපි අඳුරගන්නේ ඕක ඒක නේ මම කියන්නේ දැන් අපේ කාලේ අපි කවියක් අපි පටන් ගන්න කාලේ ඔයා මේ මට මතක හැටියට මේ යට කඩේ උඩ ගෙදර පොතේත් ඒක ලියලා තියෙනවා මේ මේ මගේ මතකේ නිවැරදිද නම් පෙරවදනේ හරි කොහේ හරි අපි බොහොම අසීරුවෙන් තමයි කවියක් ප්‍රකාශනපත් කරගත්තේ මට මතකයි සමහරවිට අපේ කවිය මේ අයත් හොඳන කවිය ඒවා තිබුණා ඔය මේ තරුණී හරි නවලී හරි කයි මේ කවි පිටුවක දානවා නල් ලිස්ට් එකක් ඒ නල් ලිස්ට් එකේ නම දැක්කත් අපිට මාර ත්‍රිල් මේ එහෙම පටන් ගත්තෝ ඒ අතීතය ගැන මම ඇහුවත් ඔයා මොකක්ද කියන මේ දේ මම මේ ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා දැන් ඔය සතුරාන්ට මටත් තිබුණා. ඒ කියන්නේ අන්තිමට මේ ආයත පන්ති කවි ඒ ලියායවා තිබුණා කියලා මගේ නමත් තිබිච්ච අවස්ථා තියෙනවා. සමහරට ඒ කියන්නේ අපි එකතු කළා පොතේ අන්තිමට තියෙනවා මේගොල්ලෝ කවිවල තිබුණා කියලා. ඉතින් මම කියන්නේ ඒක ඒ කියන්නේ කවියක් පළවනවා කියන දේ. දැන් කවි පත්‍රවල පළවීම ගැන කිව්වොත් දැන් නම් ඉතින් ඔය මේ ෆෝන් එකක හරි මැෂින් එකක හරි කිව්වා Facebook upload කරා එක්ක පත්‍රයට නත් මේල් කරන්න පුළුවන් එහෙමනේ. අපි මුලින් කියන කාලේ ඒක වෙනම වැඩක්. කියන්නේ කවි ලියනවා ඉස්සෙල්ලා පොතක හරි මොකක් හරි ඉන්නවා ආයි කොලේ කලියනවා ඊට පස්සේ ලියුම් කරමුදරගෙන තරකන්තුරු යනවා ඊට පස්සේ ගැන් ලෝකල් වල තමයි පිටිට දානවා දාලා බලාගෙන ඉන්නවා පළ වෙන්නේ ඉතින් ඒ තරහයි යන්නේ ඉතින් තරහයි දුකයි එහෙමනේ දැන් මට එහෙම අත්දැකීමක් තියෙනවා මගේ මට ඉස්සර තිබුණා මේ දැන් මම ඉත කලනත් කියලා දෙනවා රත්නශ්‍රී ජීසිංහෙන් මේ සංස්කරණ එක පද්මපතටගේ රාවේ ඔබ අපි හැමෝම කවි ලිව්වා කල්පිටුවන්නේ ඒ යා ඉතම් සැලකිල්ලෙන් කරා ඒ කල්පිටුව ඒක බොහොම ඒ කියන්නේ කවි අලුතෙන් ලියන අයට කාටවත් ගැන ගන්න සහ ගොඩක් දේවල් තිබුණු කතායි රාවේ පද්මතරාගේ කල්පිතුව. දැන් මට ඒ වෙනකොට තිබුණු හිණයක් තමයි මේ පද්මතරාගේ කවියක් පළ කරගනි. දැන් ලියනවා දැන් මෙතන කවි 500,000ක් ලියන්නේ නැති. පළ වෙන්නෙම නැහැ. ඊට පස්සේ මම මේ තරහ ගිහිල්ලා කවියක් ලිව්වා කුණු කුඩේ හිඳගෙන. ඒක ටික අධික කවියක් නැගිටින්න වෙරදරන කල් හිතුනම හෙළුවද හේලා පාගල් දෙන්නුද එහෙම කියලා නා කම්කිත කවිස්තක් මේ කවි ගැබ්බ තියෙනවා එහම ඉවර කරන්නේ අන්තිමට මේ කවදාක කුණු කූඩියෙන් පිටතර පැමිණීම මේ විෂම ලෝකය කනේ ගසන්නේ නිය ඒක දැන් ඒක ලියලා දැම්ම ඇත්තනවා ඒ තරහයි දුක ඔක්කොම අර ඒ චර්තුනිකල් දාලා වැඩි ඇත්තරලා හිටියා ඊට පස්සේ මොන හේතුකට හරි ඊළඟ හතියේ රාහි පත්‍රේ කවි පළවිලා තිබුණා මේ ඊටකොට ඉතින් ඒක අන්තිම ඒකම ඒක ඒක ගැන කියන්න මේ ප්‍රශ්න නැහැ ඊට පස්සේ ඉඳලා ලියන්න පටන් ගත්තා ඊට පස්සේ එක දිගට ලිව්වා එක දිගට කවි පළවෙන්නක් පටන් ගත්තා මම හිතන්නේ ලංකාවේ හැම පත්‍ර සංග්‍රහයකටම කවි ලියල් තියෙනවා මේ එතකොට අර මෙහෙම වගේ දැන් ඒක දැන් ඉතාල අංකව ලියුත් ගන්නේ මේ දැන් වැඩි අත්තරින් ගියේ අන්තිමට හිතුණ නැති දෙයක් වුණේ මේ ඒ කවි ලියන්නේ හිතන්නේ සෙට් කවියක් වුණා ඔය වස් කවි සෙට් කවියක් වුණා එතකොට මේ අපිට ඒ කාලේ මතකයි අපිට දැන් ඇත්තටම මේ අපි අපේ කවි පළ කලා විතරක් නෙමෙයි දැන් ඔය W අබේසිංහ බුද්ධදාස ගලප්පති රත්නශ්‍රී විජේසිංහ ඔවගේ අපි සමහර කවි තෝරන අය දැන් අර උදාහරණයක් විදිහට දැන් පත්ම තටාකේ අර රන් පියුම හරි මොකක් හරි කියලා කවියක් කරන් ඒක ගැන මුදුම කවියෙන් මේ කලා ඒ වගේ එකක් තිබුණා දැන් අලුත් પરම්පරාවට එහෙම එකක් ඔයා දකින්නවද නිකන් පැරණන්ගෙන් දැන් අපි ඒකෙන් ඇත්තටම හැදුනානේ සමහර අපේ මේවා මේ අපේ හොඳ ලක්ෂණ ඒගොල්ලෝ පෙන්නුවා මේ අඩුපාඩු පෙන්නුවා එහෙම එකක් අලුත් පරපුරට තියනවා කියලා හිතනවා මං ඒක දැන් ඒ සංස්කාරකලුත් ඒ මග පෙන්වීම කරනවා අඩුයි ඒ කියන්නේ අර දැන් ගොඩක් අය කවි සංස්කාරකල ඉන්නේ පත්‍රයෙන් පිට දැන් රත්නශ්‍රී මේ මහත්ය හිටියේ පත්‍රයෙන් පිට වුණාට එයා ඒ සඳහා මහන්සිම ඒ කියන්නේ කවි තෝරලා ඒ කියන එක වෙන වැඩක් විදියට මේ පස්සේ කාලේ කොහොමද මුල් කාලේක එතකොට දැන් හම්බුනාම කියනවා දැන් මට ඉස්සර කියනවා පොඩි කුඩු කැලේ මට මොන් අර ඒ කියන්නේ දැන් ඔය කාලේ ගන්න පොඩක් බුලන්දයිත් වගේ වැඩි දැන් ඔය මහගමසේ කර බස් ටිකට් වල කවි ලිව්වයි කියනවනේ ඒ වගේ වැඩ මම එහෙම ලියලා මම තමයි කළා කියනවා ඒ ඊට පස්සේ පොඩි පොඩි තුඩු කැලේ වල මේ ලියලා කවි ලියලා යන්නේ බා වාගේ කවි නැති වුණානේ කියලා සමහර අය පොලේ පොඩි වැඩි නිසා එහෙම කියලානේ ඒ වගේ නේ නේද කවි යන ගුණදොහ කියනවා හම්බුනා මම මෙහෙමයි මෙහෙමයි ඊළඟ සමහර ඒවා මේ දැන් නම් ඔය කවි මං කියන සංස්කරණය කියලා එකක් වෙන්නේ නැහැ මට මම ගන්න මගේ ඒ කවි එයා සංස්කරණය කළා එයා හදලා පත්තරේ බලනකොට මට තේරෙනවා මේක ඇත්තට මේක ලියවෙන්න තිබුණේ මේ කිතිය මේක නේ කියලා පස්සේ හම්බුනා කියනවා මෙහෙමයි මං හදුවා කියලා මෙහෙම
ඒකනේ ඒ එක බොහොම මේ ආදරණීය විදිහට පෙන්වලා දීලා. දැන් එහෙම එකක් මං හිතන්නේ දැන් නෑ පිළිගන්නත් කැමති නෑ වගේ එකක් තියෙනවා මේ එහෙම කියලා දෙන්න සූදානමකුත් තියෙන්නේ නැහැ මට. දෙපැත්තම එහෙම ටිකක් කරගෙන යනවා. ඒ කියන්නේ ඒක අංගයක් ඉදිරිය තියෙනවා මිසක ඒක ලොකු බරක් නැහැනේ. දැන් දැන් පත්‍රත් ටිකක් කියවන අඩුයි. ඔක්කොටම කියවන අඩුයිනේ. ටීවී එකේ පත්‍ර කියවනකොට ඒක අහන් ඉන්නව හැරෙන්න. ඉස්සර එහෙම නෙමෙයි පත්‍රයක දැන් එක එක අය කැමති කොටස් තියෙනවනේ. ඒකේ අඩුවනේ ඒක හරි කියවන පත්‍රය ගන්නවනේ. දැන් මං කාලේ නවලිය පත්‍රයක දැන් නවලිය ගැන කාන්තා පත්‍රයක්. නමුත් ඒ කාලේ ඒකේ සිනමාත්‍රයක කරා ජයන්තන්තු. එතකොට ඒක හැහෙන්න මේ මම ඒක බලන්නේ දැන් හිනා වෙන සමහර කොල්ලෙක් ඇයි මේක කාන්තා පත්‍රයක් ගන්න. නමුත් අර කොට සීතාව වැදගත්. ඒක ඒක කියවන්න තමයි ගන්න. ඒ වගේ දැන් ඒ පත්‍ර කියවනවා කියන එක ටිකක් බැහැර වෙලා තියෙනවානේ. එතකොට අර අර අවිධිමත් හරි ලැබුණ අර ඒ අධ්‍යයනයක් ලැබෙන්නේ නැහැ වගේ එකක්. ඉතින් ඕනකමක් තියෙනවා ඉතින් මේ මේ මාධ්‍යයන් තියෙනවා එහෙම කරගන්න. නමුත් ඒ අර මම කියන්නේ අර එහෙම තව මිනිස් ඇසුරකින් ලැබෙන මගේ පෙන්වීම අඩුයි. ඒ වගේම ඔයාගේ කවියදී ඔයා මේ නිකන් කවිය අර සම්මත ලක්ෂණ තියෙන උපමා රූපක පරිසර වෙනුම් මනම් මනම් වගේ දේවල් මං ඒක ඔයා ඒවා කිසි දෙයක් කොප්ප තුට්ටුවකට මායින් කරන්න එතකොට කවි ලියන මිනිහෙක් ඔයාට ඒවා අදාළම නෑ. ඔයා ලියන ඔයා 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 එහෙම මං කියන්නේ ඒක ප්‍රකාශනවාදී වගේ ස්වරූපයක්. මං ඒක හොඳද නරකද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔයා කවිය ලක්ෂණ හඳුනා ගැනීම මම මේ කියන්නේ. ඔයා ඒක දැනුවත්වද කරන්නේ නැත්නම් ඔයා ඒක ඔයා අතින් ඉබේ සිද්ධ වෙන දෙයක් ඒක. මෙහෙම දැන් මම කලා විෂයයන් නම විද්‍යා විෂයයන් කියන ගණිතාංශයෙන් තමයි සස්පෙල කරේ. ඒතකොට මම ඉගෙන ගත්ත සිද්ද ගණිතය, ව්‍යවහාරික ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව. ඒතකොට මම සිංහල මං විෂයක් ඉදිරියගෙන තියෙන්නේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. එතකොට මට සිංහල හදාරන්න හෝ ඒක කරන්න වෙන්නේ අවිධිමත්ව. දැන් මං හිතුමතේ ඕන අහුවෙන ඕන පොතක් කියවන දැන් අර මේ ඒ ලෙවල් විෂය නිර්දේශ අක්‍රදාල සිංහල නවකවි සරණීය ගම්පිරලිය ඒක කියව කියන ඒවා ඔක්කොම කියවල තියෙනවා. මේ ඒ ඒ සීමාවේ ඉඳපු මිනිස්සු නෙමෙයි. එතකොට මට දැන් අර මට අර විනය නැතිකම තියෙනවනේ. දැන් දැන් අරගොල්ලන්ට මේ විෂයක් විදියට කරන්න ආයත ඔය මේ නනලල බෙදයි ඊළඟට මේ ව්‍යාකරණයි ඔක්කොම දැන් පිටියම් තරමකට ඒවා ඉගෙනගෙන තියෙනවා තමයි. හැබැයි අපිට අර අර පිටිපස්සෙන් ඉඳන් අදින්න එහෙම නිර්දේශයක් නැහැ නේද මේ හම්බ විදියට ඉගෙන ගන්න මිනිස්සුන්ට. එතකොට ඔයා කියන එක එන්න ඕනේ නැතෙන් දැන් අද මට අර දැන් අර දැන් ওই දැන් සංදේශ කාව්‍යයන් නම් ඉතින් රජාගේ ඔක්කොම වනන්න ඕනේ. දැන් එහෙම එකක් මේක අදාළ වෙන්නේ නැහැ නේද? එහෙම නැති අවිධිමත් ඉගෙන ගන්න මිනිහට ඕන තැනකින් අහුවෙන එකට දැන් උපමා රූපක අපිට අප හදා ගන්න. මම කියන්නේ තමන්ගේ දේ කියන්න මොකක් හරි එකක් පාවිච්චි කරන්න. එතකොට දැන් අර අරවයි සම්ම දැන් අර අර අරම ශික්ෂණය කරපු එකනට පොඩි අර ගිල් වැඩිකාර හැංගීමක් එනවා. මේ දැන් එතකොට මේක මේ ඉගෙන ගන්න සස්පෙලස් විෂය නිර්දේශ පිටින් මේ එහෙම ඒගොල්ලෝ එකෙන් එහාට යන්න. එහෙම එකක් තියෙනවා. මට මං හිතන එක මට ලැබුණු වාසියක්. මොකද මං ඒ අර්ථේ කොටු වෙන්නේ නැහනේ. ඒතර මට මගේ ගේම් එකක් හදා ගන්න පුළුවන්. හැබැයි අර වාකින එක එන්නේ අතනින් තමයි. ඒ අර ඒ උසස් පෙළට සිංහල නොකිරි කරලා ගන්න දින ශික්ෂණය මට ලැබිලා නැහැ. මම ඒක කළා නැහනේ. ප්‍රියංකාර මජන් මේ ප්‍රියංකාර මේ ඔයා දැන් අලුතෙන් අපි කවුරුත් දැන් FB එක කවිය බවට පත් වෙලා ඉන්නවනේ. එතකොට ඔයා පත්තර කවියයි FB කවියයි ඔයා කොහොමද අඳුනගන්නේ? මං කියන්නේ දැන් ඒකේ සබල දුබලතා දෙකම තියෙනවා. මං FB කවිය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මං කියන්නේ ඒක අපි අලුත් තාක්ෂණයත් එක්ක සහ මේ තියෙන ලෝකයේ තියෙන වෙනස්කම් එක්ක කවියෝ විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒ අතරම ඒකේ තියෙනවා යම් යම් මේ මං ඒක මං කතා කරන්න කිව්වොත් මගේ අදහස වෙනවා ඔයා FB කවිය දකින්න කොහොමද? නැහැ මටත් මුල් කාලේ මමත් ටිකක් අර මේ දැන් ඔය ඒ පහසුකම තියෙනකොට හරි ලේසිනේ යන්නට ලිව්ව දැම්මා රිලේ බැරුණා ඒ රිලේ ඉතින් ඒකට වෙනම මේ දායක සභාවකුත් ඉන්නෝනේ. වාව් හරි මේකෙන් දැන් කියන්නේ ඒ කාව්‍යමය ගුණය නෙමෙයි මාරයි පට්ට ඔය මොන මොන හරි ටිකක් කියන්නේ අක්කත් හැමෝටම එහෙම දායක සභාවක් තියෙනෝනේ. දැන් මම මන්දුර නෑ ඉන්න ඉතින් මට මොකක් හරි කියනෝනේ. ඒක මට පස්සේ ලල් එක කියන්නේ ඒක ඒ ජොලිය ගියා. මොකද දන්නවද පස්සේ මට තේරුණා මොකද මේ මේ කියන්නේ මේ කවි හොඳ නිසා නෙමෙයි මෙතන පොඩි අර නිකන් අර අර ඒ ඥාති සංග්‍රහ වෙන නිතර ඒ කියන්නේ ඒක ඩයර පොඩි දායක සභාව ගන්න දෙන්නේ හරිද? පස්සේ මම පොඩ්ඩක් පරිස්සම් වුණා සමහර ඒවා මම ලිව්වට දාන්න නැතුව ගියා. සහ මේ මේ ඒක දැන් පපුඩි තේරීමක් කරා කියන්නේ සමහරට පත්‍රයට දාන කවියෙන් මම FB දාන්න නැතුව ඉන්නවා. ඒතකොට FB දාන කවිය පත්‍රයට යවන්න නැතුව ඉන්නවා.
FB සමහර ක්ෂණික දැන සමහර එනවා දැන් මොනහරි මේ පොලිටිකල් කියන්නේ දේශපාලන සිද්ධියක් වුණා මට පස් ගාලින එක මම එක ඉතන කවිය නෙමෙයි මට ඕනේ නෙමෙයි මේ මේකට දමල ගහන්න නිකන් හරි ගල් ගහනවා වගේ වැඩක් ඒතකොට එක කවියක් නෝන මම ඒක දානවා මොකද මේ ඉෂුව එකට මම පණින්න ඕන නිසා හැබැයි කවි නෙමෙයි දැන් ඒ වැඩක් නිකන් අර ගන්නට සලකන ඒක නිසා මම පස්සේ කාලෙක මම ටිකක් නැවතිල්ලේ මේක හිතල බැලුවා දැන් මේ මෙහෙම ගියොත් මේක ඉෂුවක් වෙනවා මේ ඒක නිසා මම පොඩ්ඩ දැන් මම දාන්නේ එකක් පොලිටිකල් ඉෂුස් ගන්න පොඩ්ඩක් අර ඒක මට නොවිසිල්ලක් තියෙනවා මට ඒකට ඉලි ඇටැක් කරන්න ඕන නිසා මම ඒක දානවා ඒ ඇරෙන්න මම ලිව්වා මම පොඩ්ඩක් කල්පනා කරනවා මේක දාන්න සුදුසුද මේක මගේ අර්ථෙන් කවියක් වගේ හොඳද එහෙම මේ දැන් අර ඉවසිල්ල දැන් අරට ඉවසීම ඉවසන්න අපිට මේ මේ ඒ අනිත් බාධක විසින්ම පුරුදු කළා තිබුණේ ලියන්න ඕන කඩේ මොන්නේ තපල් කන්තෝරු යන්න මුද්දර කවර එක ගේන්න ඕනේ තපල් කරලා තපල් බලන් ඉන්න ඕනේ දැන් මේක එහෙම නේ මේ කොටල කොටල දැම්ම ඒ පිළි පළ වුණා ඊ ඒ වෙලේ ඊට ෆීඩ්බැක් එනවා මේ ප්‍රතිචාරය එතකොට මං කියන්නේ ඒක ඒක කිසි දාඩිය මහන්සියක් නැති වගේ ඒ මං කියන්නේ ඒක දැන් ඒක හොඳ එකක් නම් හොඳයි ඒක දැන් මට හම්බුලා තියෙන සමහර අය දැන් ඔහොම කාලයක් තිස්සේ මොන මොන හරි කොටල කොටල දාලා හරි හදිසි කයි පොතක් ගහගෙන දැන් ඒ Facebook එකේ මහකට ලියල් තියෙනවනේ එකෙනා හැබැයි එහෙම ලියලා හොඳම කල්ප එක කල්පොත් පළ කරපුවාත් ඉන්නවා. නමුත් මම වැඩියෙන් දකින්න තියෙන්නේ අර දැන් මොනවා හරි ගොඩක් ඒගොල්ලෝ අතින් ලියවිලා ඒක එක එකතු වෙලා එතකොට දැන් හිතනවා මම කවියෙක් තමයි කියලා. ඉතින් මේ දායක සභාවකුත් ඉන්නවනේ දැන් යාළුවෝ ටික හරි Facebook ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට කවිය ගැන අවබෝධයක් නැත්නම් මේ යාළුවෝ අඳුරනවනේ දැන් මුගේ මුගේ වැඩෙන් නම් මේකට දාන්න ඕනේ කියලා ඒක දැන් සමහර තැන්වල දැන් මෙහෙම දැන් ඉන්දිකුණ වදන වගේ කවියෙක් Facebook මා විතර වැඩිපුර කවි ලියනම එයා හොඳ කවියෙක්. එතකොට දැන් ඒ වගේම අනිත් අර අයට දායක සභාවේ ඉන්නකොට ඒක පොතක් ගන්න එක ප්‍රශ්නෙකුත් නෑ සෙනග් ගන්න එක ප්‍රශ්නෙකුත් නෑ. ඉතින් නමුත් මම කියන්නේ ඒක මේ ලොකු එහෙම මේ මේ දිනුවක් නෙමෙයි ඒ වගේ අතින් බැලුවම අමුතුත් ඔක මේ තමන්ට කල්පනා කරන කර ගන්න පුළුවන් වෙනවා මේ මම ලියන ඒවා ඇත්තටම කවිද මේක මේක මේ ගන්න සුදුසු නැද්ද පොඩ්ඩක් මම කියන්නේ දැන් අර දැන් මගේ අතින් දිගින් දිගටම වෙන තමයි ওই දේශපාලන කාරණා සම්බන්ධයෙන් මට පොඩි මේ නොයසිලිකමක් තියෙනවා මං එවැනි දෙයක් කියුනාම ඒක කරියද්ද නැද්ද අදාළ නැහැ හතම් පාඩයක් මත් දැම්මා නමුත් මං එහෙම ඒ එවැනි නොවන නිකන් කියක් කියලා මට ඇත්තටම හැගෙන දෙයක් පළ කරන්න ගියා මං පොඩක් දැන් Facebook එක මං පොඩක් හිතනවා මුල් කාලේ එහෙම හිතුවම නෑ නිකන් අර ඒ පහසුකම් පාවිච්චි කරා මචන් මුල් කාලේ ඉන්නේ අර ඒ පොඩි ළමයි කොහෙද ලම්බඩුවක් හමුනා වගේ නේ මේක වැඩි හිටිය උනා ඉතින් දැන් මං කියන්නේ ඒක දැන් වෙන කෙනෙකුට නම් මම නම් ඉල්ලා හිටින්නේ ඒක පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් බලලා හිතලා මේක මේ 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 අප්ලෝඩ් කරන ගන්නව නම් හොඳයි. ඔව්. ඒ කාලේ අපිට කවියක් මේ 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 පළ වෙලා අපිට ඒක ගැන අනික් අපේ මිතුරන්ගේ මේ මේ ප්‍රචාරය දැක් ගන්න ලම්බෙන්නේ කොහෙද ඉතින් හම්බෙච්චාම. දැන් ඒගාම සෙනකෙන් ඒක එනවා. ඒක එකක් ඇත්ත. අනිත් පැත්තෙන් මේ මේ අර සමහර ලාවට කවියකට වැඩිය මේ මේ බර්ත්ඩේ එකකට මේ මේ කමෙන්ට්ස් හම්බෙනවා කවියක් දැම්මට වැඩිය දැන් Facebook එකේ. එහෙම එකක් තියෙනවා. ඒ මොක වුණත් මේ මම ඒක අමතර කාරණාවක් විදිහට එකතු කරුවේ ප්‍රියංකාරගේ බන්තුල ජයවිල කියන චරිතය මම හඳුනා ගන්නෙ දේශපාලනික චරිතයක් සහ දේශපාලන කවි ලියන්නෙක් විදිහට. මම එහෙම ඔයා වර්ධන නිරූපණය කළොත් ඔයා ඒක පිළිගන්නවද නෑ ඒක පිළි නොගන්න හේතුවක් නෑ මම කිය මගේ සාමාන්‍ය දෙමිතකේ හැසිරීම විසින් මම එහෙම එකක් ප්‍රකට කළා කියනවනේ සමහර ඒවා හිතාමතාන්තයි දැන් මේ මේ දැන් මගේ අඳුම ගැනත් කියනෝනේ ඒ වෙද්දි හිතාමතා තමයි කරන්නේ ඒක දැන් එක්ක මට දැන් සමහර ඒවා දැන් මේ කියන්නේ එහෙම මේ 100%ක් අපි අදහන්නේ ආය අපේ භාවිතයේ තියෙනවාම කියන එක නෙමෙයි නමුත් මට පොඩි ඒක දැන් මේ දිගාස්තාවක් විදිහට ඔත නිකන් ඒතකොට දැන් ඒක පොඩි මේ අපිට යම් යම් දේ අපේ හැසිරීම රටාවෙන් අපි ලියන කියන දේවල් වලින් එහෙම දෙන්න පුළුවන් දෙයක් තියෙනවනේ. එතකොට මම හිතන්නේ ඒක මේ දේශපාලනික තමයි. ඉතින් මේ මේ ඒක ඉතින් එහෙම අවුලක් කියලා මම හිතන්නේ නැහැ. බොහොම ස්තුතියි නම් ප්‍රියංකර මේක අපිව සම්බන්ධීකරණය කළේ උදේකාර දෙන්නකෝන් අපේ මිත්‍රයා. එයාත් මතක් කරන්න ඕනේ මේ Zoom හරහා අපි මේ වැඩේ කළේ. ඒක මේ මූදෙන් එපිට ඉඳන් මේ මේක පටිගත කිරීම සහ මේකේ අදහස උදයාර්ථෙන්නකෝන්ටත් එහෙනම් අපේ ප්‍රියංකාටත් බොහොම ස්තුතියි මට මේ මාත් එක්ක මේ කතා බහ හරි තුනට ජය වේවා.